ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ඔන්ලයින් පනත සම්මත කරගත් අනීතික ආකාරයට ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා හි විරෝධය පොහොර නැවේ සිටම අල්ලනවනම් ඇස් වහගෙන උනත් අල්ලන්න පුළුවන් තව අය කැබිනට්ටුවේ ඉන්නවා කියලා අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවයේ පිළිබඳ පනත සම්මත කර ගැනීම දැඩි ලෙස හෙළා දකින බව ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා මේ අතර කථානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව සම්මත කරගත් බවයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවයේ පිළිබඳ පනත සම්බන්ධයෙන් මේ වන විටත් සමාජය තුළ පවතින්නේ දැඩි කතාබහක් මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවයේ පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට දැනුවත් භාවයකින් තොරව සහ පදනම් විරහිත ලෙස වාර්තා පළවෙමින් පවතින බව කථානායක කාර්යාලය පවසනවා. ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව කථානායක කාර්යාලය මහජනතාවට කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවයේ පිළිබඳ පනත සම්මත වීම සහ ඉන්පසුව බලාත්මක කරනු ලැබීම පිළිබඳව පළවන වාර්තා පොදු යහපත පිණිස නිවැරදි කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කරන බවයි. මහජනතාවගේ දැන ගැනීම පිණිස සහ රැවටීමට ලක්වීම වැළැක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙසේ පැහැදිලි කරන බවද කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මීට අදාළ සංශෝධන ඉදිරිපත් කර කාර්ක සභා අවස්ථාවේදී සලකා බලනු ලැබීමෙන් අනතුරුව සෑම පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන්ම අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය කරමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතද තුන්වැනි වර කියවීමෙන් පසුව යථා පරිදි පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවත් එම අවස්ථාවේදී නීතිපතිවරයා මෙම සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් ලබා දී ඇති උපදෙස් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කරමින් ස්වකීය සහතිකයද ලබා දුන් බවයි නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව කථානායක කාර්යාලය නිවේදනය කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ එහි කොටස් පිළිබඳ විනිශ්චය කරනු ලබන්නේ සමස්තය සැලකිල්ලටගෙන මිස එහි ප්‍රතිවිරුද්ධ පිළිවෙලකට නොවන බැවින් පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වසනීයත්වය හැල්ලුවට ලක් කිරීම යහපත් දෙයක් නොවන බව කථානායක කාර්යාලයේ සියලුම මන්ත්‍රීවරුන්ට මෙයින් නැවත සිහිපත් කර දෙන බවද නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. මේ අතර ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සංශෝධන ගණනාවක් සැලකිල්ලට නොගෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්මත කිරීමට රජය පාර්ලිමේන්තුව නීතිපති සහ කථානායකවරයා ගත් අනීතික ක්‍රියාකලාපය පිළිබඳව ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය දැඩි අප්‍රසාදය පළ කරන බවයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කිසියම් නීතියක් පැනවීමට ව්‍යවසායදායකය දරන උත්සාහයට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට පුරවැසියන්ට ලබා දී ඇති ව්‍යවස්ථාමය ආරක්ෂාව මෙමගින් බරපතල ලෙස උල්ලංඝනය වන බවත් ව්‍යවසායදායකය විසින් පෙර නොවිරු ආකාරයෙන් බලය අයුතු ලෙස භාවිතා කිරීම තමන් තරයේ හෙළා දකින බවත් වහාම නිවැරදි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් ඉල්ලා සිටින බවයි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා පවසන්නේ. මේ අතර පුරවැසි බලයේ සංවිධානය මාධ්‍ය හමුවක් ඇඳුමින් මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අදහස් පළ කළා. ජනාධිපතිවරයා හිතන්නේ මොකක්ද සාවද්‍යයි කියලා නැත්නම් වැරදි කියලා යම් කිසි ප්‍රකාශයක් ඒක උඩ මේ ප්‍රකාශය කළ පුද්ගලයාව හිරේට යවන්න පුළුවන් අවුරුදු 5ක් දක්වා දඩ මුදලකට යටත් කරන්න පුළුවන් ලක්ෂ 5ක් දක්වා මේක කෙලින්ම කටවැසීමක් පනත් කෙටුම්පතේ තියෙන නිර්වචනය අනුව නීති විරෝධී බවට ප්‍රකාශ වුණු වැඩ වර්ජනයක් තුල සුළු තුවාලයක් වුණ දෙත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා 1948 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්ත මානවයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අපි පිළි අරගෙන තිබෙනවා. අපි අත්සන් කරලා තියෙනවා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. ඒක සම්මුතියක් විතරක් නෙමෙයි ගිවිසුමක්. දැන් මේ එකඟතාවල් අපි කැඩුවොත් අපිට මොකද වෙන්නේ? පහුගිය කාලේ දිගටම වුණා වගේ ඊටත් වැඩියෙන් අපි නැවත වාරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ම්ලේච්ඡ මානවයිතිවාසිකම් ගරු කරන්න නැති රටක් බවට නැවත වාරයක් අපි ලෝකේ පුරා අපකීර්තියට පත් වෙයි. පාලකෝ හැමදාම නීති ගෙනාවේ තමන්ගේ ආරක්ෂාවට මිසක් මා ජනතාවගේ ආරක්ෂාවට නෙමෙයි. ඉතාම භයානක මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් මර්ධනය කරන උන්ගේ කටවහන ජනමාධ්‍ය මර්ධනය කරන ජනමාධ්‍යවල විකාශන අයිතිය මර්ධනය කරන පනත් නීති අනපනත් තමයි දැන්ට මේ
ආණ්ඩුව ගෙනල්ලා තියෙන්නේ. ඒක තේරුම තමයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා. තමන්ගේ බලය ජනාධිපති ධූරයේ යටතට විශේෂ බලයක් අරගෙන ඉවරලා මේ සමාජයේ කටවහන්න. කිසිදු ජනවර්මකින් රටේ පාලකයා වෙච්ච පුද්ගලෙක් නෙමෙයි අද අපේ රටේ පාලකයා. ඒ නිසා ඔහුට ජනතාව පිළිබඳ කිසිදු වගකීමක් නැහැ. ඒ රාජපක්ෂ පෙළපත ඇතුළු ඒ පොහොට්ටු දූෂිතයින් ආරක්ෂා කිරීමට පෙළඹී සිටිනවා විනා මහා ප්‍රජාතන්ත්‍රවාදී අය කියාගන්න ඔහු කිසිවිටක ජනතාව ආරක්ෂා කිරීමට, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ලෝකයේ ඉදිරි කිසිදු පියවරක් ගන්නේ නැහැ. ගන්නෙත් නැහැ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 457 වැනි ටෙලිවැකිය. ලියන්න නම් මාතෘකා එමටයි. අර මේ ඔන්ලයින් සේෆ්ටි පනත ගැනත් දිගටම ලියන්ට වෙනවා. හොඳේ ඒ පනත ගැඹුරින් විග්‍රහ කරනකොට ඒක හරියට මේ නිකන් අර නංගි පෙන්නලා අක්කව කසාද බඳලා දෙනවා වගේ ගේම් එකක්. එහෙම නැත්නම් ඉතින් තව අර උඩින් මේ ලස්සනට අයිසින් වලින් මල් වැඩ දාලා යටින් සයනයිඩ් තැවරු බටර් කේක් එකක් වගේ. හරි, ඒ ගැන අපි දිගටම වෙනම කතා කරමු. ඒ වගේම තමයි අප ආසියාවේ ආශ්චර්ය නැත්නම් ඉතින් අලුත් රටක් හදනවා කියලා මනෝ ලෝකවල තනි වෙනකොට නේද? ඇත්තටම ආසියාවේ ආශ්චර්ය බවට පත් වූ රටවලුත් තියෙනවා. හොඳේ, ජපානේ, තායිවානේ, සිංගප්පූරුව සහ හොංකොං ඒ අතර ප්‍රධානයි. ඒ රටවල් වලට නම් ඇත්තටම කියන්නේ ඔව් ආසියාවේ ආශ්චර්ය රටවල් කියලා තමයි. හේතුව ඒ රටවල ආර්ථිකය, ඒෂියා මිරකල් ඉකොනොමික්ස් කියලා තමයි ඒ රටවල් හඳුන්වන්නේ. හොඳේ, දවසක ඒ ගැනත් වෙනමම කතා කරමු. අපව මේ හුදු මනෝලෝකවලට කැඳගෙන යන දේශපාලනඥින් ඒ සියල්ල කරන්නේ තමන්ගේ සුර සැප වෙනුවෙන් කියලා තීරුම් ගන්නට බැරි වහල් මානසිකත්වයක් ඇති මේ සමහර පුද්ගලයන් අනේ තාමත් පාට පාට තොප්පි දාගෙන පස්සෙන් යනවා දකින්නකොට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ. හොඳේ, ලැජ්ජාවත් එහෙමයි. බලන්න හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය අද පුවත්පත් කිහිපයකම තියෙනවා මට සිංගප්පූරු බෙහෙත් විතරයි බොන්න පුළුවන්, ඒ කියන්නේ රට බෙහෙත්. හොඳේ, මට මගේ රට බෙහෙත් බොන්න දෙන්න කියලා ඉල්ලනවලු. හරිද? ඒ විතරක් නෙවෙයි, ගෙදරින් ගේන කෑම විතරයි. ඒකත් මේ මට ගෙදරින් කෑම ගෙනල්ලා කන්ට දෙන්න කියලා ඉල්ලනවලු. හොඳේ, උන්දෑ තමයි ඇමතිකමක සිටියේදී චෝදනාවලට අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කළ පළ ඇමැත්තා. ගන්නවා නම් මය අපේ තව ඉන්නවා ඔය කැබිනෙට්ටුවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ගන්නවා නම් ඇස් වහගෙන ගන්ට පුළුවන්. හොඳේ, ඇස් වහගෙන අල්ලන්ට පුළුවන්. හරිය, අර චීන පොහොර නැවට රුපියල් මිලියන 6.5 ගෙව්ව උන්දලා ඔව් අත්තනංකොට ගන්ට පුළුවන්. පෝරත් නෑ, සල්ලිත් නෑ. හොඳේ, ජපන් සමාගමකින් අර අතයට මුදල් ඉල්ලපු කතාව නේද? ගේනවනම් කර්ලියට කතා ගොන්නයි. හරිද? ඇයි අප්පුච්චි සීනිබදු වංචාව? ඒ විතරක්ද නේද? අද වෙනකන් හොයාගන්ට බැරිවුණු අර්ජුන් මහේන්ද්‍රන් ඔය සිංගප්පූරෙද කොහෙද ඉන්නවා කියන නේද? සිංගප්පූරුව පීරල ඇල්ලුවත් පාඩු නෑනේ නේද? අල්ලනවනම් ඔන්න මිනිස්සු. හරිය, කෙහෙලිය තාමත් නඩු විභාගයකින් වැරදිකරුවෙකුනේ නැති නිසා සැකකරුවෙකු ලෙස තමයි අධිකරණ ක්‍රියාවලිය තුළදී හඳුන්වන්නේ. හොඳේ, සැකකරුවෙන් දැන් මොනවා වුණත් ලැජ්ජාව කියන එක ගෑවුණු තැනකවත් තියෙනවා නම් මුලින්ම කරන්න ඕනේ සිංගප්පූරු බෙහෙත් ඉල්ලන එක හෝ ගෙදර කෑම ඉල්ලන එක නෙවෙයිනේ නේද? නම්බුකාර ලෙස අඩුම ගානේ දැන් ඔය දරණ ඇමති කමින්වත් ඉල්ලාස් වෙන්න ඕනේනේ නේද? නැත්තං ඉන්න මහවුන්දලා අස් කරන්න ඕනේ නේද? දෙගොල්ලන්ටම ඉතින් රෙදි තියෙන්න එපාය. හරිය, දැන් මෙහෙම ලිව්වේ මේ උදේ ඔය ටෙලිවැකිය ලියන වෙලාවේ. හොඳේ, දැන් මේ හවස්වරුවේ තමයි දැනගන්න ලැබුණේ ඉල්ලා අස්සුන බව. ඉල්ලා අස්වීම මේ ජනපති පිළිගත්ත කියලත් ආරංචි. කොහොම වුණත් කමන්නෑ, ඉල්ලා අස් වෙච්ච එක නම් ඉතින් ලොකු දෙයක් නේද? නැත්තම් ඉතින් මොකෝ මේ රිමාන්ඩ් එකේ ඉඳගෙන ඇමතිකම් කරන්නට ඇයි නේද? ඔබ දන්නවා අප නිරන්තරයෙන් කියන එක කතාවක් තියෙනවානේ, අපේ මැති ඇමැත්තන් බෙහෙත් ගන්ට විතරක් නෙමෙයි හදිස්සි ශරීර අවශ්‍යතාවලට යන්නෙත් මේ විදේශ රටවලට කියලා නේද? අපි නිතරම කියනවනේ නේද, අපට බාල බෙහෙත්, හොර බෙහෙත්, ඒ වගේම ටැප් වතුර එන්නත් කරන්ට අත්සන් කරන මේ සෞඛ්‍ය මහවුන්දලා බොන්න ඉල්ලන්නෙම බෙහෙත් ගන්න යන්නෙම සිංගප්පූරු කියලා. දැන් ආයේ අමුතුවෙන් කියන්ට දෙයක් තියෙනවද? අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් තියෙනවද? උදාහරණයට බලන්න කෙහෙලිය. හරිය, බලන්න
අපේ රටේ ගැබිනි මව්වරුන්ගෙන් 116%කට ඇඟේ ලේ නැහැලු, ලේ අඩුයිලු. නීරක්තිය ලේ නැහැ. හරිද? අද පත්තරවල වාර්තා කරලා තියෙනවා. ඒ නිසා අඩුබර දරු උපත් ප්‍රමාණය වැඩි වෙලා. හරිද? දැන් ඇත්තටම ගැබිනි මව්වරුන්ට විතරක් නෙමෙයි මුළු රටේම ජනතාවට ඔය මැතිඇමැත්තන් ටිකයි උන්දලා එක්ක එක ගෙයි කන නිලධාරිනුයි හැරුණාම අනිත් අනේ සියලු දෙනාටම ඇඟේ ලේ නැහැ. තියෙන ලේ ටිකත් වතුර වෙලා තියෙන්නේ. හොඳේ, මොකද මේ ඇඟට ලේ වුණන කෑමක් කන්ට ආයේ බඩුමිල අඩුයයි, ආ නැත්තම් අතට සල්ලි වැඩි එනවයි. තියෙන එකෙන් කෑවත් ඒ ටිකත් පිච්චෙනවා මේ උන්දලගේ බදුයි වැටුයි ගෙවල ඉවරනකොට. නේද? ආ, ඇඟේ තියෙන ඉතිරි ලේ ටිකත් පිච්චිලා යනවා. හොඳේ, බලන්ට රටේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ලේ ටිකත් පුච්චලා දාන මේ හොර නඩය. හරිද? යන්නෙම කොහෙද? සිංගප්පූරු සැප. නේද? මේ කෙහෙලිය ගැන හෙළිවන දේවල් ඔය අනිත් බොහෝ දෙනෙකුටත් සමාන. හොඳේ, උන්දලටත් සමානයි. හරිය, දැන් අද තව පත්තරයක තියෙනවා බිරිඳගේ බෙහෙත් ටික ගන්ට සල්ලි නැතුව අඹු සැමි යුවල නිදහස්දා. හොඳේ, නිදහස්දා වහබීලා කියලා. නිදහස් දහම වහබිවේ ඇයිද කියන එකයි ප්‍රශ්නය. මොකද නිදහස නැති හින්දයි නිදහස සමරපු උන්දලගේ නිදහසයි ගැන දුක හිතලත් වෙන්න පුළුවන්. හොඳේ, සූර්යවැය පැත්තෙන් තමයි ඔය සිද්ධිය එහෙන්නේ. මේ තියෙන්නේ එහෙව් රටක්. මේ තියෙන්නේ මිනිස්සු එහෙම දුක් විඳින රටක්. හැබැයි බොරු සෝබන පැරෂූට් පැනුම් එක්ක නේද ආ ටයිකෝඩ් දාගෙන ආ තව කෝටි ගාණක් වියදම් කරලා නිදහස් සැමරුම් සමරන ආ හෙන ආඩම්බරකාර රටක් අප්පුච්චි මේක. ඈ, මේ 76 වන නිදහසේදිවත් අපි එකක් මතක තියාගමුද? කෙහෙලියලට සිංගප්පූරු බෙහෙත්, ගෙදරින් කෑම. ඒ වෙනුවට උන්දලා අපිට ඇල්වතුරයි හොර බෙහෙතුයි ගෙනල්ලා අනින්නෙත් නිකන් නෙමෙයි කෝටි ගණන් මුදල් හොරා කමින්. හරිද? ඇල්වතුරයි හොර බෙහෙතුයි ගෙන්නලා අනින්නෙත් කෝටි ගණන් මුදල් හොරා කමින්. හරිය, එළඹෙන ඡන්දේදී ආයේ සැරයක් තහඩුවකට ඔප්පුවකට කිරි පැකට් එකකට උළු කැටයකට ඡන්දේ දීලා හොරුන්වම පත් කරගෙන ඒ අයට සිංගප්පූරු ගිහින් බෙහෙත් අරගෙන එන්න කියලා අපි ඉතින් අර ඉමියුනෝ ග්ලොබියුලින් ඇනගමු නේද කියලා අසමින් ඕන් අද ලිවැකිය අවසන් කරනවා. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.